අවුරුද්දක් පුරාවටම මාත් එක්ක හිටපු ඕගලන් එක්ක මං හිතුවා අද අයිස්ක්‍රීම් හදනවා කියලා. ගොඩාක් අය මට කියලා තිබුණා අයිස්ක්‍රීම් හදන්න කියලා. දැන් අයිස්ක්‍රීම් කියලා කිව්වම ගෙදර හදන අයිස්ක්‍රීම් කියලා කිව්වම ගොඩක් දේවල් තියෙනවා අයිස්ක්‍රීම් ගැන කතා කරන්න. අපි ගෙදර අයිස්ක්‍රීම් හදනවා නම් අපි හොඳම දේවල් දාලා තමයි හදන්නේ. හොඳ එළකිරි, හොඳ විපින් ක්‍රීම්, බිත්තර කහමද ඒ වගේ දාලා හරි රිච් අයිස්ක්‍රීම් එකක් තමයි හදන්නේ. අපි එහෙනම් බලමු මේක කොහොමද හදන්නේ කියලා. කිරි, බිත්තර කහමද දාලා රසට හදාගන්න කස්ටඩ් එක තමයි අයිස්ක්‍රීම් බේස් එක. ඒක හදන්න ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් එක එක විදියට ඒක වෙනස් කරලා විවිධ අයිස්ක්‍රීම් රසවල් ගන්න. දැන් ඒක තමයි හොඳට හදා ගන්න ඕන. දැන් අයිස්ක්‍රීම් හදනකොටම බිත්තර දාලා හදනවා, බිත්තර නැතුව හදනවා. ඊළඟ දවසේ මං කියලා දෙන්නම් කොහොමද බිත්තර නැතුව අයිස්ක්‍රීම් හදන්න කියලා. අද එහෙනම් බිත්තර දාලා කොහොමද අයිස්ක්‍රීම් හදන්න කියලා බලමු. අයිස්ක්‍රීම් හදන ක්‍රම කීපයක් තියෙනවා. එක එක්කෙනා එක එක විදියට හදනවා. මං ඕකලන්ට පෙන්නන්නේ මම අයිස්ක්‍රීම් හදන විදිය. එක එක විදි කරලා බලලා කොහොමද ක්‍රීමිවට රසට එන්නේ කියලා හදලා අපේ ගෙදර අය ගොඩක් ආස වෙච්ච විදිය තමයි මං ඕකලන්ට පෙන්නන්නේ. තව එක එක විදි තියෙනවා, මම ඒවත් පෙන්නන්නම්. එතකොට ඕකලන්ට පුළුවන් ඒව හදලා බලලා ඕකලන්ගේ ගෙදර අය ආස වෙන විදියට මේ අයිස්ක්‍රීම් එක හදාගන්න. දැන් අයිස්ක්‍රීම් හදන්න කිරි, එළකිරි මිලිලීටර් 500ක් ඕන. මිලිලීටර් 500යි විපින් ක්‍රීම් කප් එකක්, සීනි ග්‍රෑම් 90ක්. සීනි ග්‍රෑම් 90ක් හෝ ඕකලන්ගේ රස 90. ඊළඟට බිත්තර කහමද 3ක්. සුදු මත ගන්නෑ කහමද 3ක්. දැන් අපි ඉස්සර වෙලාම මේක මම දැන් මේ විපින් ක්‍රීම් එක ෆ්‍රිජ් එකේ තියබලමයි ගත්තේ. මේක කූල්වට තියෙන්නේ. මම මේක බීට් කරන බෝල් එකයි බීටර් එකේ ඒ බීටර් එකේ මේ කෑලි දෙකයි මම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. මම දැන් ඒක අරගෙන ඉස්සර වෙලාම මේ විපින් ක්‍රීම් ටික බීට් කරගන්නම්. මේ කූල් එකට තියෙන්නේ දැන්. මේ ඔක්කොම කූල් එකට තියෙන. අපි දැන් මේකට දානවා. දාලා හොඳට මේක බීට් කරගන්නවා. මම මේ බීට් එක නැවැත්තුව ඔකලන්ට පෙන්වන්න බලන්න. මේ උකු වෙලා තියෙන තරම් මීට වැඩි උකු වෙන්න ඕන. දැන් උකු වේගෙන ඇවිල්ලා තියෙන. අපි ආයෙ පටන් ගමු බීට් කරන්න. දැන් පේනවනේ මේ හොඳට බීට් වුණා. මේ ගානට තමයි බීට් වෙන්න ඕන. අපි දැන් මේක ෆ්‍රිජ් එකට දාමු. අපි මේ කස්ටඩ් එක හදා ගන්නකම් මේක ෆ්‍රිජ් එකට දාමු. දැන් මේ බිත්තරවල කහමද ටික වෙන් කරගමු. දැන් ඇත්තටම මේ වගේ සෙපරේට් එකක් ඕනෙත් නැහැ ඔකලන්ට. අපි බිත්තර ටික දැම්මා. ඊපස්සේ අපි සීනි ටික දාලා මේක සීනි බිත්තරයි අපි හොඳට බීට් කරගමු. දැන් බලන්න මේක කහපාටට තියනනේ. මේක හොඳට බීට් වුණාම ලා කහපාට වෙනවා. අපි ඒ වෙනකන් හොඳට බීට් කරගමු. දැන් පේනවා නේද බලන්න සුදු පාටට ආවා. මේක හොඳට බීට් වෙලා තියෙන්නේ. අපි දැන් කිරි ටික යන්තම් රත් වුණාට පස්සේ කිරි ටිකක් මේකට දාලා කස්ටඩ් එක හදන්න ලෑස්ති කරගමු. මං කිරි ටික දැම්මා. කිරි ටික දාලා මේ භාජනයේ කිරි ටික රත් කරගන්න, උණු කරගන්නවා. මේ එක නටන්න දෙන්නේ නැහැ. කිරි එක යන්තම් උණු කරගන්නවා. කිරි එක උණු වුණා, හැබැයි ඉතුරු වෙ නැහැ. දැන් මං කරන්නේ මේ කිරි ටිකක් අරගෙන උණු කිරි ටිකක් මේකට දාලා දාන ගමන් ඉක්මනට මේක දැන් මොකද මේ බිත්තර තැම්බෙන්න දෙන්න හොඳ නෑ. අපි කස්ටඩ් එකක් නේ හදාගන්න යන්නේ. ටික ටික දාලා හොඳට
मेक हदट पास आप मेक दान वर के गोडा गिंदर वैडिकर अभी कस्टर्ड हदा ये वगे उन का मेक हदागा नोने हेन्द अडियटम वदीनोन निका उडिंग करला बेह हेन्द पतुलटम वदीला वटेट करकवा नोन तुनी बाजने तो हेवी बटम पैन का वेडिंग होता कस्टर्ड का अडिया अल्लाने हुदट उन्न कीरीटी कद उन्न कस्टर्ड का इतका हिमिंग सरे अभी मेक हिगा कस्टर्ड का अदागम दुकला पेन अद मेक उगने पेन अद हुदट दिन उला दरसमें मेक दाल आनीपा हुद क्वालिटी वेनीला वेनीला एक्सट्राक्ट वागन पुलवा हुदट वेनीला फ्लेवर गन वेनीला आइसक्रीम हिंदा वेनीला हरम वेदगात मेतन हुदट उला तीन दिल्ली ऑफ करमु ऑफ करला मेक हुदट नीवे नोने न्यूनाट पास तमा अभी वेनीला तुकराने अभी विप कर विपिंग क्रीम टिकदा इट पास मे बला मेक हरियट हरिद कील बला मे वगे हेन्द आनी हर वाला मेम कल इराक गेहुआम बला मे इरीदेकनी एक कस्टर्ड हर के लसन इरती है मिन्न मेकता कस्टर्ड हरियटे अवील अदील दिन पुलवा दें कस्टर्ड हरी नेता मेक मेहम तीन गाने इर वगे तीन एकाय मेहम गेहुआम मे वगे तीन देक हरी आप देक निवेन तीम दे कस्टर्ड के निमीला तीन मे तीन आप विप कर विपिंग क्रीम टीका मकरा हद क्वालिटी वेनीला तागा नोने वेनीला एक्सट्राक्ट मंगदा मतदी देखा वेनीला आइसक्रीम में वेनीला रस हुद्दट होनी मम्मी बिस्किट के हुद्दट इट पास मेकिन टिकट टिक दाल मम्मी इकट मेक हुदट मिक्स करना मेके देवनाट पास आई तवट कई मिक्स करगा पेना देंगे मिक्स उमे दें आई क्रीम टिका आप अंतिम टीक स्पेटिव लैकिंग को मार्ग दाऊ हरी उमी दी मिक्स हरी दे मंग ऊकलांट पेनवा कोहमद आइसक्रीम मिशीन का नैतु कोहमद करानेला मेकट बागे दानवा आइसक्रीम मिशीन के करना अने बागे मन दानवा अति इंकोम बीट करला मेक हदा की मेट मन दान मिशीन के करगा मेक मम
මීටික ඔක්කොම හැදිලා එනකොට අයිස්ක්‍රීම් ලීටර් එකක් වගේ එනවා. අයිස්ක්‍රීම් ලීටර් එකක් හදා ගන්න පුළුවන් මේ මෙෂර්මන්ට් එකෙන්. දැන් මේක කොලේකින් වහලා මේක දානවා ෆ්‍රීසර්කට. මේක ෆ්‍රීසර්කට දානවා මොකද මේක මම බීට එකකින් කරන හින්දා මේක ෆ්‍රීසර්කට දාන්නම්. දැන් මේක තමයි අයිස්ක්‍රීම් මැෂින් එකෙන් හදන එක. මේක අයිස්ක්‍රීම් මැෂින් එකට දාන්න යනවා. දැන් අයිස්ක්‍රීම් මැෂින් එකක් තියෙනවා නම් ඕකලන්ට ගෙදර ඒක ෆ්‍රීස් එකේ දාන්නේ නැහැ. ෆ්‍රිජ් එකේ තමයි මේක දාන්නේ. මම දැන් ඕවර්නයිට් අද රෑ වෙනකන් මේක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. හෙට උදේට තමයි මම මේක මැෂින් එකට දාන්නේ. මම දැන් මිනිත්තු 45කට පස්සේ මේක එළියට ගත්තා. මේ බලන්න මේ වටේ යන්තම් මිදිලා තියෙන්නේ. මම දැන් මේක හොඳට බීට් කරනවා. පැයකට පස්සේ අපි ෆ්‍රීස් එකකින් ගත්තා. පේනව නේද නිකන් මිදිලා වගේ තියෙනවා මේ. වටේට මිදිලා තියෙන එක මේක බීට් කරනවා. ඔක්ලන්ට මතකයිනේ දැන් අපි කරපු දේ. මිනිත්තු 45කට පස්සේ අරගෙන හොඳට බීට් කරලා මේක වහන්නේ නැතුව ආපහු අපි ෆ්‍රීසර්කට දාලා පැයක් තිබ්බා. දැන් පැයක් තිබුණාට පස්සේ තමයි මම මේ දැන් බීට් කරේ. දැන් හරි. ඊට පස්සේ අපි මේක සෙට් කරගන්න කන්ටේනර් එකකට දාගන්න ඕනේ. දැන් මැෂින් එකේ කරන එක තාම ෆ්‍රිජ් එකේ තියෙනවා. ඊට පස්සේ ඒක අරගෙන මම හෙට උදේට ඕකලන් එක පෙන්වන්නම්. මම දැන් ටිකක් වෙලා ගිහපු නිසා ලයිට් එකක් දාන්න ඕනා. දැන් අපි මේක ෆ්‍රීසර් එකට දාලා පැය දෙක තුනක් හොඳට සෙට් වෙනකන් අපි ෆ්‍රීස් එකේ දාමු. දැන් ඕකලන් දැක්කනේ කොහොමද අයිස්ක්‍රීම් මේකර් එකක් නැතුව අපි බීට් කරලා පෙන්නුවනේ. දැන් ඕගලන්ට අයිස්ක්‍රීම් හදපු වෙලාවෙ ඉඳලා දෙපාරක් බීට් කරලා කොහොමද අයිස්ක්‍රීම් එක හැදුවේ කියලා දැන් අද අපි බලමු කොහොමද අයිස්ක්‍රීම් මේකර් එකෙන් අයිස්ක්‍රීම් එක හදන්නේ කියලා. මේක තමයි මගේ අයිස්ක්‍රීම් මේකර් එක. මේක තමයි අපි හදාගත්ත අයිස්ක්‍රීම් එකගේ බේස් එක, අයිස්ක්‍රීම් කස්ටඩ් එක. ඔකලන් දැක්කානේ මේකෙන් භාගයක් තමයි මම හෑන්ඩ් බීට් එකකින් කරලා පෙන්නුවේ. මේක මම ෆ්‍රිජ් එකේ දාලා තියලා දැන් පැයකට ඉස්සර වෙලා මම ෆ්‍රීසර් එකට දැම්මා. ෆ්‍රීසර් එකෙන් මං ගත්තා. ෆ්‍රීසර් එකට පැයක් විතර දාලා ගන්න. එතකොට හරි ඉක්මනට මේක සෙට් වෙනවා. අයිස්ක්‍රීම් මේකර් එකේ මේ තියෙන කන්ටේනර් එක ෆ්‍රීස් කරන්න ඕනේ. එම මේකර් එකක් තියනවා නම් ඔක්ලන්ගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් බලන්න. අපි එක මේක ඇතුළට දාලා ඉස්සෙ අපි මේක ඔන් කරලා මිනිත්තු 10ක් 15ක් අතර අයිස්ක්‍රීම් මේකර් එකේ මේක හැදෙනකොට සොෆ්ට් අයිස්ක්‍රීම් එකක් තමයි හැදෙන්නේ. ගොඩක් ගල් වෙලා ඉන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය කන්ටේනර් එකේ මේක දාලා ෆ්‍රීසර් එකේ පැයක් දෙකක් විතර තිබ්බම තමයි අර හරි විදියට අයිස්ක්‍රීම් එක සෙට් වෙන්නේ. ඕගලන්ට අයිස්ක්‍රීම් මේකර් එකක් තියෙනවා නම් ඒකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකේ තියෙන විදියට
කරන්න මගේ එක මේ විදියට දැන් මම නම් මිනිත්තු 15ක් 12ත් 15ත් අතර වගේ දාන එක එක ක්වොන්ටිටිස් වල හැටියට වෙනස් වෙනවා අද නම් ඊට වැඩි ඉක්මනට වෙයි මොකද පොඩි ක්වොන්ටිටි එකක් තියෙන්නේ මොකද ඉතුරු ටික අපි හෑන්ඩ් බීට් එකේ කරපු නිසා දැන් ඔයගලන්ට පේනවද පොඩ්ඩක් මේක ඝන වේගෙන වගේ ඇවිල්ලා තියෙන යන්තම් දැන් අයිස්ක්‍රීම් හැදිලා මෙහෙම ගුලියක් වගේ තියෙන්නේ අපි ඔෆ් කරලා බලමු මේ බලන්න මේ බලන්න මේ අයිස්ක්‍රීම් හැදිලා තියෙන්නේ මේ වගේ සොෆ්ට් අයිස්ක්‍රීම් එකක් තමයි තියෙන්නේ හරි ඉක්මනට හැදුනා මොකද පොඩ්ඩින් හින්දා අපි මේක මගේ මේ කන්ටේනරයකට දාගමු මේ පැයක් විතර ෆ්‍රීස් කරලා කෑමට ගන්න මේ බලන්න මේ මේක ඇලෙන කොටසේ හොඳට හයි වෙලා තියෙන අයිස්ක්‍රීම්. ඒක ටික හයි හැන්දකින් මම ගන්න. මේ බලන්න අඩියෙම තියෙනවා අයිස්ක්‍රීම් වගේම හැදිලා තියෙන්නේ. දැන් හරි 1 ලීටර් අයිස්ක්‍රීම් හැදෙනවා හැබැයි ඔයගලන් දැක්කනේ අපි වෙන එකක් පාවිච්චි කරා ඒක නම් දැන් ෆ්‍රීස් වෙලා තියෙන්නේ. අපි දැන් මේක वहाला फ्रीज दें अभी आइसक्रीम सेट वेला दंग आशा योकलांट सर्व कल पेना कोहमद मेक तीयन के इधर आइसक्रीम है दुआम हेम तीसम अरे खड़े आइसक्रीम आगे एक मंट मेदागण बेह मिनी पहाक एलियन तीयला पोडा सॉफ्ट नाट पास आइसक्रीम मेदागण पुलवा मे तीयन अभी मैं पड़ी कंटेन के तीन अभी हाँ बीटे हापू आइसक्रीम मेक तम आइसक्रीम मेक दी पोडक ताम बेलवा मे चुट तीन नून सर्व कर मार फेलवा क्रीमी नीके अंदे तीन हरी क्रीमी में हरी रसाई बला हदला बीटे कर तब चुट के बुना तब हाई लेसी मेक मैं करना दहमद आइसक्रीम मेक एक मेतवा कोहमद दाने बीटे ओटना मेक हदला रसबरा प्याय तम मैं अंदर।